Aibawan kila pilkanna silum de nama step solution youtube channel ekata iting ada api katha karanne distribution board ekata naththam fuse board ekata wire current karanne kohomada kila me tiyenne kuda distribution board ekak mcb 3k saha main switch ekak saha tip switch ekak yutu iting mekata wire connect karanne kohomada kila api katha karanne okati gedet pradhana wiring ekedi wire connect wenna menna mehemai අපි මේක ඕපන් කරලා බලපුවා මේ ඇතුලේ වයර් කනෙක්ට් කරලා තියෙන එක පිළිබඳව තමයි මම කතා කරන්නේ. ඔය කට්ටිය දකිනවා මෙන්න මෙතන. මේක තමයි මේන් මේක 500 බොක්ස් එකක්. ඒ කියන්නේ මේ ෆියුස් සම්බන්ධ කරලා තියෙන්නේ 500 බොක්ස් එකට. මෙන්න මේ දිග බාර් එක අපි නියුට්‍රල් එක සම්බන්ධ කරන්න තමයි භාවිතා කරන්නේ. මෙන්න මෙතන පොඩි මේ බාර් එක පාවිච්චි කරන්නේ ඒත් ඒක සම්බන්ධ කරන්න. මේ මේන් ස්විච් එක මෙන්න මේ මේන් ස්විච් එක ගත්තම අපිට මේන් ස්විච් එක මේක ඇම්පියර් 40. ඉතින් මේන් ස්විච් එකේ අපිට සලකුණු කරලා තියෙනවා 1 2 ඒ වගේම 3 4 කියලා. ඉතින් මේ මේ සලකුණු කරලා තියෙන වයර් කනෙක්ට් වෙන්න ඕන තැන. ඉතින් උඩ පින් දෙකක් තියෙනවා. ඒ දෙක තමයි ඉන්පුට් එක. ඒ කියන්නේ මීටර් බෝඩ් එකෙන් එන ලෝඩ් වයර් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතෙන්ද. මෙන්න මේ පළවෙනි එකට ලයින් වයර් එක සහ මෙන්න මේකට න්ියුට්‍රල් එක සම්බන්ධ වෙනවා. ඒකෙන් එන අවුට්පුට් එක මෙන්න මේ අවුට්පුට් වයර් එක මෙන්න මෙතනින් ගන්නෙ. මේකේ ලයින් එක සහ න්ියුට්‍රල් එක සම්බන්ධ වෙනවා ටිප් එකේ ඉන්පුට් එකට. ඉන්පුට් කියන්නේ මෙන්න මෙතන සලකුණු කරලා තියෙනවා 1 සහ N කියලා. මේ ටිප් ස්විච් එක ගත්තම ඔකට දකින්න 1 සහ N කියලා සලකුණු කරලා තියෙනවා. ඉතින් මේන් ස්විච් එකේ අවුට්පුට් එකෙන් එන ලයින් වයර් එක එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම න්ියුට්‍රල් වයර් එක N කියන එකට සම්බන්ධ වෙනවා. අපි ටිප් ස්විච් එක පාවිච්චි කරන්නේ ගේ ඇතුලේ වයර් ෂෝට් එකක් තිබ්බොත් එහෙම ටක් ගාලා ඒක මේ ටිප් එක මේ ඕෆ් වෙලා පරිපථ ආරක්ෂා කරන්න ගේ ඇතුලේ වයරින් එක නැත්නම් නිවස ආරක්ෂා කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මෙතන. මෙන්න මේ ටිප් එකේ අවුට්පුට් එකේ මේ දෙක කියන සලකුණින් අපි සම්බන්ධ යන වයර් එක සම්බන්ධ කරන්නේ මෙන්න මේ උඩ MCB වල ඉන්පුට් එකට. ඒකට සම්බන්ධ කරද්දී අපි වයර් එක දිහා ඒත් වයර් එකෙන් සම්බන්ධ කරන්නත් ඒ කියන්නේ ඒත් වයර් එකට යොදා ගන්න වයර් එක සම්බන්ධ කරන්න පුළුවන්. නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් බස් බාර් පාවිච්චි කරලා ඒක කනෙක්ට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ MCB වලින් එන අවුට්පුට් එක. MCB වලින් එන අවුට්පුට් එක සම්බන්ධ වෙන්නේ ස්විචස් වල බල්බ් වලට. ඉතින් මෙතන මේ තියෙන N කියන එක න්ියුට්‍රල් එක. ඒ න්ියුට්‍රල් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ බාර් එකට. න්ියුට්‍රල් බාර් එකට සම්බන්ධ වෙන්නේ ඒ න්ියුට්‍රල් බාර් එකට ඩිවයිස් වලින් යන වයර් උත් කනෙක්ට් වෙනවා. ඉතින් මෙතනදී තවත් වැදගත් කරනවා තමයි MCB අපි සම්බන්ධ කරද්දී මෙන්න මේ MCB ටික ගත්තාම මෙන්න මේක 16 ඇම්පියර්. මේ පළවෙනි එක 16 ඇම්පියර් එකක්. අනිත් දෙක මම භාවිතා කරලා තියෙන 6 ඇම්පියර් එකක්. ඉතින් මේවා සම්බන්ධ කරද්දී ටිප් ස්විච් එකට ළඟින්ම අපි සම්බන්ධ කරන්නේ වැඩි ඇම්පියර් ගණන්. කියන්නේ 16 ඇම්පියර් එක අපි ඔය කට්ටිය භාවිතා කරන MCB වල වැඩිම ඇම්පියර් ගන්න තියෙන එක තමයි ඒ ටිප් එකට ළඟින්ම අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ ඒත් බාර් එක ගත්තාම ඒත් බාර් එකට අපි මේන් අපි ගත්තොත් එම ස්විච් එකක් නැත්තම් එහෙම මෙටලික් ලැම්ප් එකක් ගත්තොත් එහෙම ඒකෙන් එන ඒත් වයර් කනෙක්ට් කරනවා මෙතෙන් බාර් එකට. ඒකෙන් එන වයර් එක සම්බන්ධ කරනවා ගෙදර පොළොව සම්බන්ධ කරලා තියෙන ඒත් එකට. ඉතින් මුලින්ම කතා කරත් එහෙම මෙන්න මෙතෙන්ද ලෝඩ් වයර් සම්බන්ධ වෙන මීටරින් යන ලෝඩ් වයර් එක ඉන්පුට් විදියට. ඊට පස්සේ මෙන්න මේ අවුට්පුට් එක විදියට මේ පළවෙනි එකෙන් යනවා ටිප් එකට ලයින් එක සහ න්ියුට්‍රල් එක. එතනින් එන මෙන්න මේ දෙක කියන තැනින් අපි වයර් එක කනෙක්ට් කරනවා සම්බන්ධ කරනවා මේ MCB වල ඉන්පුට් එකට. ඒක මම කිව්වා බස් බාරයක් යොදාගෙන පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ න්ියුට්‍රල් ඊට පස්සේ මෙතන MCB වලින් යන අවුට්පුට් එක අපි සම්බන්ධ කරන්නේ අපිට ඕන ඩිවයිස් වලට. මෙන්න මෙතන න්ියුට්‍රල් එකෙන් න්ියුට්‍රල් වයර් එක අපි සම්බන්ධ කරනවා මෙන්න මෙතන තියෙන බාය එකට සහ ඒත් වයර් මෙන්න මෙතන සම්බන්ධ කරනවා. ඒ වගේම තමයි ඔය කටියද නිවසේ විදුලිය තියෙනවද නැද්ද කියලා බලාගන්න විදිය තමයි මේ ඉන්ඩිකේට් ලයිට් එක. සාමාන්‍ය ඉන්ඩිකේට් ලයිට් එක රුපියල් 40ක් වගේ වෙන්නේ. ඒ ඉන්ඩිකේට් ලයිට් එක ඔය කටිය සම්බන්ධ කරගන්න පුළුවන් එක්කෝ මේන් ස්විච් එක හරි ටිප් ස්විච් එකට හරි
විදුලිය ගෙදර තියෙනවද කියලා චෙක් කරගන්න පහසුවීම සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේවට සම්බන්ධ කරන වයර් එක අපි යන කරන්ට් එකත් එක්ක අනුව තොරගන්න ඕන. ඔකට මේ දකින්න මේ ටේබල් එකේ තියෙන්නේ ඒ අපි ගන්න වයර් සයිසස්. ඉතින් ඒ වයර් සයිස් එකට තෝරලා තමයි අපි ගන්න ඕන. ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, අනිත් අයට බලා ගන්න, share කරන්න.